එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒවා මේ රටට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඒ වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න මෙන්න මේක තමයි පොහොට්ටුවේ වැඩ පිළිවෙල. ජනතාවගෙන් අපිට ලැබුණා ඉතාමත් හොඳ ප්‍රතිචාරයක්. දැන් මේ කරන්න හදන වැඩ පිළිවෙල ඒ වරමට සම්පූර්ණයෙන් පටහැනි. දැන් මේවා කරනවා නම් ජනතාවගෙන් අලුත් වරමක් ලබා ගන්න ඕනේ. අපි සූදානම් වෙනවා ජනාධිපතිවරණයකට මුණ දීම සඳහා. මැතිවරණ කොමසම සූදානම් ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා. දැන් ලොකු මේ කතා බහක් කරනවා මේ පරිවෙන්ද දෙවන්ත පෙරලියක් කරනවා කියලා. ලංකා ඉතිහාසයේ මෙතෙක් ජනතාව රැස් නොවිච්ච අන්න මේ වාර්තාගත ජනගහනයක් සහභාගි වෙන මේ රැලිය පවත්වන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රධානත්වයෙන්. අපිත් එක්ක විවිධ පක්ෂවල විවිධ කණ්ඩායම නිලතල ධර්ණ උදවිය, නිලතල නොධර්ණ උදවිය මේ එනකොට එකතු වෙලා තියෙනවා, කතා කරලා තියෙනවා, එකතු වෙමුණුත් පවතිනවා, ඉදිරියේදීත් එකතු වෙනවා. එහෙම නැත්නම් සමග ජන බලවේගය වටන්නවත්, සමග ජන බලවේගය විනාශ කරන්නවත් ඒ කිසිදු බලවේගයකට පුළුවන්කමක් නැහැ. හරින් ප්‍රනාන්දු මහතා කියන විදිහට සජිත් රනිල් එකතුවක් නෙවෙයි. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ පහළ මට්ටමේ සමාජිකයන් සහ සමග ජන බලවේගයේ පහළ මට්ටමේ සමාජිකයන් අතර ලොකු සුහදතාවයක්, එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවා. සජිත්ගේ පක්ෂේ නම සමග ජන බලවේගය. ඕකේ නැත්තේ මොකක්ද? නැත්තේ සමගිය. සභාපති නායක අතර සමගිය නැහැ. දැන් මේ මොහොතේ ඇත්තටම තියෙන්නේ අපේ ප්‍රතිවාදී අපේක්ෂකයා තෝරා ගැනීමේ ද්වන්ද සටන් තියෙන්නේ. ඒ අතර හීන් කේන්ද්‍රියක් වගේ පොහොට්ටු වෙනුත් තියෙනවා. දැන් අරහෙනම් ලොකු ගෝරි කොහෙද? ඩාලිපාරේ. ඒකේ හට්ටි වලම් පොලේ ගහනවා. දොර ජනෙල් කඩනවා. ශ්‍රී ලංකන් දස්පක්ෂය ওই තත්ත්වර ගේන්න ආරම්භ කළේ 2015 ඉඳලා. අවුරුදු 11ක් සම්දානේ ලේකම් හිටපු මහවත්, එදා පක්ෂීය ලේකම් වෙලා හිටිය අනුරාපා මැතිතුමාවත් පැය ගානකින් අධිකරණයට ගිහිල්ලා අපිට කරුණ කියන්නවත් නොදී අපිව තනතුරුලින් දොට්ට දැම්. එදා අපෙන් ආරම්භ කරපු ක්‍රියාදාමය මේ ගිය සතිය වෙනකම්ම ක්‍රියාත්මකව. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශන දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෝ නෙවෙයි. පිරිස ආනයනය කළා දේශන දෙන්න කටයුතු කළා තිනු. මම හිතන්නේ ලැජ්ජාවට කරුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකින්ට මේ තත්වය